ද වද සකල් සත සසද අතියුතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධුව මෙත් සදහම් විකාශය මෙ බුද්ධාභී වන්දනා අතයුතුම් සද්ධර්ම දේශනා මාලාවේ ඉතාමත් වටිනාහා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමම් සඳහා ඔබ සියලු දෙනාටම මෙ සි ති යුතුවා රාධනා කර සිිනවා දින ධර්මදේශනාව සඳහා මෙත් මැදිරි සංකීර්ණයට වැඩම් කොට වදාල ගෞරවනීය ස්වාමිද්‍රයන් වහන්සේ ගාල්ල හිනිදුම ශ්‍රීශාස නෝධයාරාම විහාරාධිකාරී ජාතික ඉද්දමල් පූජාවේ නිර්මාතෘ තවලම ප්‍රාදේශය ලේකම් කොට්ටාසේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක සද්ධර්ම වගේශවර ශාස්ත්‍රවේදී අඩඉංගල විනීත ස්වාමිද්‍රියන් වහන්සේව පාදන මස්කාර පූර්වකව සාධ න දිිනයිතුව පිළිගනුලබනවා සාධූ සාධූ සාදෝ. අද දින ධර්මදේශනාව සඳහා පින් බරගුවන් කාලයවෙන් කරවා ගනු ලබන්නේ ලීලා රත්න ජයවර්ධන මහත්මා සහ කුසුම් ජයවර්ධන මහත්මිය විසින්. ඒවගේම උුන්ගේ පින්වන්ත අරමුණු ලෙස සඳහන් කොට තිබෙන්නේ දෙදහස් විසි දෙක ජුනි විසිහත් වන දින පළමුුවන උපන්දිනය සමරණ අමල්්‍යයා හේශාලි මිනිබිරිට ආශිර්වාධ පාර්ථනා කිරීම සේනුත් දම්සර මුණුපුරා හට ආශිර්වාද පාර්ථනා කිරීමත්. ඒවගේ අතිපූජ්‍ය ගලිගමුුව ඥානිදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිටල කැලේ පඥාරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට දේශකයණන් වහන්සේට එවගේම ශීලසුව අරණෙහි වැඩ සිටින සියලුම භික්ෂූන් වහන්සේලාට නිදුක් නීරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම. මීට මාසේ කහමාරකට ඉහතදී පරලෝ සැපත් වූ සරත් වීරසේ කර මහතාට අනමෝදන් කිරීමත් ඒ වගේම මියගිය සංසාරගත ඥාතීන් හටත් බණ ඇසූ සියලු දෙනාටමත් සසර දුකින් මිදී. නිවනින් සැනසීම ප්‍රාර්ථනා කරගෙන ඔවුන්ගේ එම පින්වන්ත අරමුණු ලෙස සඳහන් කොට තිබෙනවා. එවගේම ධර්ම දේශනාව ආරම්භකිරීම සඳහා ගෞරවනීය ස්වාමීන්ද්‍රියන් වහන්සේට පාදන මස්කාර පූර්වකව පුුණ්්‍යාණුමෝදනා එක්කරමින් ආරාධනා කර සිටිනවා. සාධූ. සාධ සාදෝ අවසරයි අප පින්වත් ස්වාමීද්‍රයන් වහන්ස. සමන්හා චක්කවා ලේසූ අත්‍රාගච්චහන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස, සුනන්තු සග්ගමක්කදන්. දම්මස් සවන කාලු අයංබදන්තා, දම්මත් සවන කාලු අයංබදන්තා දම්මස්සවෙන කාලුන් අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සංමා සංබුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සංමා සංබුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සංමා සංබුද්ධස්ස නවපුරාණි භික්කවේ කම්මානි දේශස්සාමි කම්මංනිරෝධංචකම්ම නිරෝධ ගාමිනී පටිපදං, තංසුනාත සාදුකන්මනසිකරෝත, බාසිස්සාමීතහිති. හොරන සිලසුවරන ගිලන් භික්ෂ මධ්‍යස්ථානය ගේ මෙත් සඳහම විකාසේ ප්‍රදහන අනුසාසක රාජකිය පණඩිත ගෞරෝණීය අපේ ගලිගමයේ ඥානදීපනායක ස්වාමීන් වහන්සේ ප්‍රදහන වන්දනී පෝජනීය ගෞරෝණීය මහා සංගරත්නය නවසරයි මේ වෙලාවෙ මෙත් සඳහම් විකාශය නරඹන ලංකාවාසී ලෝකවාසී වාසනාවන්ත කාරුණෙක්ක පින්වත්න්නේ. ඉතාමත්ම වටිනා කියන පින්කමක් සිෙද් කරගන්නට කාලය යොමු කරන වෙලා මෙත් සඳහන් විකාන්සේ මෙ සඳහන් දායකත්ත ධර්මාණ ශස්සනාව මෙ පැට නීමිත්ත මේ වෙලාවේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා අද මෙත් සදහම් විකාශ ඔස්සේ මුළු රටකට ලෝකයකට ධර්මදහන මේය කුසල ක්‍රියාව සිද්ධ කරන මේ උතුම් ධර්මදේශනාව දායකත්වය ගෙන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවසිහිපත් කරලා ඔන්ගේ අරමුණු ප්‍රාර්ථනාවන් පිළිබඳවසිෙහි පත් කරලා මේ වෙලාවේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මත්දවසේ මේ ධර්මානණු ශාස්සනාව දායකත්යගෙන කටයුතු කරන්නට ය දෙන්නේ. ලේලාරත්න ජයවරධන මහත්මා සහ කුසුම් ජයවර්ධන මහත්මිය විසින් තමයි ධර්මාණු ශාසනාව දායකත්තය කෙන කටයුතු කරටේ දෙන්නේ. දෙදහස් විස දෙකේ ජුනිමස්ස විසිහත් වන දින පලවෙනි උපන්දිනය සබරණ අමෙල්යා හේශාලි මිනිපිරිට ආශිඩවාද කරන්නට ධර්මාන ශාසන විදායකත්වය ගෙන කටයුතු කනන්නේ. වගේම සු දම්සර මනුපුරාටත් ආශිුඩ්වාද කරන්නට බලාපොරොත්වේ නො තාමත්ම වටිනා කියන ආදර්ශමත් පින්කමක් කටියට ආච්‍යම් මත්සී අත් දෙනාම. මිනිපිරිටත් මනපුරාටත් මේ වෙලා විදි ආශිුඩ්වාද කරනවා විශේෂයෙන්ම පලවෙනි උපන්දිනය සමරණ අමෙල්ලයා හේශාලි මිනිපිරිට ආංශිද්වාද කරන්නට නිරන්තරයෙන්ම බලාපොරොත් වෙනවා. විශේෂයෙන්ම පින්වතුනි අතිපූජනීය ගලිගමුව ඥානදීප ස්වාමීින් වහන්සේටත් ඒවගේ පිටල කැලේ ප්ඥාරතන ස්වාමීන් වහන්සේටත් දේශකාණන් වහන්සේට සියසවාරණහි වැඩසිටින ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නීරෝගී සොය ප්‍රාර්ථනා කරලා සනාාව සිද්ධ කරන්නට පලාපොරොත්තු වෙනවා. ඒ වගේ මීට මාසෙ කහමාරකට හිතදී පරළුව සැපත්වනු සරත් වීරසේ කර මහත්මාට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්වෙනවා. මියගේ සංසාරගත ඥාතිීන්. අටත් බණෑසූ සියලු දෙනාටමත් සසර දුකින් මිදීමට නිවන් මඟ සලසා ගැනීමට මේ කොසලානි සංස ශක්ති හේතු වාසනාවීවා කෙන උතුම් ප්‍රාර්ථනාව හදවති ඇතිකරගෙන තමයි විශේෂයෙන්ම ලේරාරත්ම ජයවර්ධන මහත්මත් කුසුම් ජයවර්ධන මහත්මියත් මේ පින්කම මේ දායකත්වය ගෙන කටයුතු කරන්න.ඒනිසා විශේෂයෙන්ම අමල්ල හේෂානය සිංගති දයනයට සුබූ පන්දිනයක් වේවාය වගේම විශේෂයෙන් කායික මානසික චිත්ත පීඩාබන්දුරු වෙලා සෙනුත් දම්සර පොතනුවන් ඇතුළු කොටගෙන ඒ දවා දරුවන්ට එ අනි උත් සියලූම දෙනට මොනපුර මිනිපිරියන්ට හැමදිනාටම රත්නත්‍ර යාශුරවාද බලය සැලසේවා ආයුරාරෝග්‍ය සැප සම්පත්තිය වර්ධනය වීවා නිදුක් නීරෝගී සුය ලැබීවා කෙලපිමේ වෙලාවේ. සා කෙල පාර්ථනා කරමමු ේලාරත් ජවරද මහත්මටත්තේ වගේ කුසුම් ජවරදන මහත්ම ඇතුළ කොටගෙන ඒ පවුල්ල හැම දෙ නාටමත් නුරුවන්ගේ ආශුරවාදේ සැසේවා කෙල සාදු කෙල පාර්ථනා කරමු. විශේෂයෙන්ම සරත් වීරසේ කර මහත්ම ඇතුළු කොටකට සංසාර ගත සියලුමේගේ ඥාතීන් මේ පින්ං අනුමෝදං වෙවා, ඇති ස්ථානවලින් අත්මිෙත්වා සැපුවත් ස්ථානු උපත් එනෙනගකර ගණනිත්වා කෙළවර බුදුන්දක නිවන්දකිෙත්වා කෙලපිස්සාදු කියලා මීගේ ඥාතීන්ට පුුණ්‍යානුමෝද නාසිද්ධ කරම් ය නිසා විශේෂයෙන්ම අමෙල්ල්‍යආහේෂා්‍ය දේනයට ඒවගේම සනුප්දම් සරපොතුන් වටත් මේ වෙලා විදි නැවතත් ආශුරවාද කරලා උපන්දිනයක් සමරණම හොතකදී ආච්්‍යයම්මත් සීයත් දෙදනාම එකතු වෙලා ඒ මිනිපිරියට මොනපුරාට ආශුර්්වාද කරන්නට යදෙනවා ඉතින් එක හරි වටින කියන කරුණක්. විශේෂයෙන්ම අද සියලූ පින්කම්වල අවසාන භාග එළඹෙන්නේ. අකුසල කරම ගොඩක් වෙලාවට සිද්ධකරගෙන නිවස් ඇතුළෙ කරන හැම එකක්ම නෙවෙයි. සමහර සමහර තැන්වලද දරුවන්ගේ උපන්දිනයක් හෝ ඒවා බත් කැවිල්ලක් ෝ ඒවා කෙස් කැපීමක් ෝ කංවිදීමක්කෝ හෙමත් නැතිනම් අකුරුකිවීමක් කෝ යම් කිසියක් සිද්ධ වුනොත් එහෙම දරුවන්ටත් වඩා එකින් සතුට වෙන්නේ හේතුවක් බවට පරිවර්තනය කරගන්නේ වැඩිහිටි උදවිය. වැඩිහිටි ඇත්තෝ මේවා කරලා අවසානෙදී ඒවා කැපසර උපාකාරයට නැතුව අකපයකාරයෙන් කටයුතු කරලා දරුවන්ටත් පවපුරෝණ කාලසීමාවක් මේ එළඹිලාතියෙන්. එනිසා මතට හුරුවවෙච්ච මතට ගිදුවෙච්ච ඒ වගේම නිරන්තර ආහාරපාන බුදුමින් කටයුතු කරන්නට සැලසුම් කරන බොහෝ මංගල කාරණ අතර තුරද මේ මිනිපිරියට ආශුර්වාදි කරන්නට තෝරා ගත්තු උතුම් කාරණාව ඉතාමත් වටිනගෙන කාරණාවක් එය දරුවට කුසලයක් පිරෙනවා ගේම පිනක් සිද්ධ වෙනවා ඒ තාමත් වටින කියන ඔත්තම පින්කමක් බණ අහන වචනයක් වචනයක් ගානේ. ඒ පුංචු මිනිපිරියට ආශුර්වාදයක්ම එකතු වෙනවා. ඒ වගේම නොදන්න ගොඩක් අය ජීවිතේ පිළිබඳ අවබෝධ අරගෙන දර්ම දහනමිය පින්කමකින් ජීවිතය සතුටු කරලා මෙත් සඳහන් විකාශේ අරහ කටයුතු කරන්නට මේ හෝරාවපුරාවටම නිරන්තරයෙන්ම කටියයුතු කරන එක ලොකුප පුුණන්නෙ කටියයුත්ක් සිද්ධ කළේ නිසා. තුංච කාලඉඳදලම ධර්මානු ධර්මප්‍රතිපත්ති තුලින් හුරු කරගෙන ජීවිතය සකස්කරගන්න දීවිතය නිවිල්ල කටයුතු කරන්න ඒවගේම ඉවසීමෙන් කටයුතු කරන්න ජීවිතයට ගුණාක් දෙවාල් ලෙකුතු කරගන්නට ධර්මය තුළින් හැකියාව ශක්තිය තියෙනු පින්වත්න අද දවශේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්න්න ඉතාමත් වටින කියන දහම් පරියායා. ලෝකේ බොහොම මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවට පස්සේදී අපි පොදුවේ ගත්තහම මිනිස් ජීවිත සන්තෘතිත භවින් සතුටු බවින් තොරව කටයුතු කරන අවස්ථාවන් තියෙනවා. අපි ජීවිතයේ බලාපොත්තු ව ොඩක් කරුණු කාරණ එස සිද්ධ නොවෙන විදිත් බලාපොරොත්තු ඉටු නොවෙන විදිත් ඉටවු බලාපොරොත්තු මදී කළ ජීවිතය හිතන විදිහත් තියෙන. ගොඩක් අය සමහර වෙලාවට අම්මා පච්චේ තමන්ගේ දරුවන්ගෙන් සැලකුන් බලාපොරොත්තු වයෙනවා නොලවී යනකුට දුකක් දෙනෙනවා රුව දෙම උපයන්ගේ යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා නොලබී යනකොට දුකක් ඇතිවෙනවා ඒ වගේම පාලකෝ ිනිසුන්ගේ යම් යම් දේවල් බලාපොරොත්ව වෙනවා නොලබෙනකොට දුදක් ඇතිවෙනවා ජනතාව පාලකයන්ගේ යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා නොලබී යනකට දුදක් ඇතිවෙනවා ඒ වගේම යහලු යහළුවන්ගේ යමක් බලාපොරොත්තු වෙනවා නොලබෙනකොට දුකක් ඇති වෙනවා මේ හැම කරුණකට සමහරලාපයි අපි හිතන දේවල් ජීවිතය ො නොවෙන්න පොළුව ොහිතනදේවල ජීවිත වඩ පුළුව මේමගේ මනුස්්‍යයෙක් මට මෙහෙම කරයිදකිල හිතෙන්ට අපි අම්මතාත් නේද ඇයිට මෙහෙම කළේ. අපි දරුවෙක් නේද ඇයි මෙහෙම කළේ මෙච්චරුොහෝද යාල්ුවෙක් ඇයි මට මේ වගේ දෙයක් කළේ අහස පොල්ව නොහන අපරාධ පවා අල්ලපුගෙදර මිනිස්සු අනිත් මිනිස්සුන්ට සිද්ධ කරන කාලිකදී හිතහදාගන්න නං මේ දහම් පරයාය ශ්‍රවණය කළ යුතුමයි. එනිසා පින්ගතනේ ක් භික්ෂුන් වහසලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නවපුරාණාණි භික්කවේ කම්මානි දේශස්සාමි මහනනී මමාද දේශනා කරන්නට බලාපොරොත් වෙනවා නව පුරානාණිකම්මානි නව කියන්නේ අලුත් කියෙනෙ එක පුරානාණි කියයන්නේ පැරණිගෙන එක අලුත් සහ පැරණි කම්මානි කර්ම දේශස්සාමි දේශනා කරනවා අලුත්කරම මොනවද පැරණි කර්ම මොනවද කියලා අද පම දේශනා කරනවා. කම්මං නිරෝධංච. එ කර්මය නිරුද්ධ කරගන්න ආකාරයත් මම දේශනා කරනවා. කම්ම නිරෝධගාමිනී පටිපදාය. එ කර්මය නිරෝධ කරගන්න නැති කරගන්නා වූ මාර්ගයක්ත් මන් පෙන්න්න දෙනවා තං සුනාත ඒ අසන්න සාදුකං මනසිකරෝති යහපත්සේ මනසේ ධාරණය කරගන්න බාසිස්සා මීති ශ්‍රවණය කරන්න කිය භික්‍ෂුණී පැරණි සහ අලුත් කර්ම කුමක්ද කියලා මම දේශනා කරනවා ඔබ ඒ එකහන්න ඒවගේම ඔබට පුළුවන්කමතියෙනවා ඒ කර්ම නැතිකරගන්න හැටිත් නැති කරගන්න විදිත් ඔබට දේශනා කරන ඔබ ශ්‍රණය කරන්න එය ධාරණය කරගන්න කියේලතම බුදුජාණන් වහන්ේ දේශනා කළේ එනිසා ඔබටත් ත්‍රවණය කරන්නට පුළුවන් අලුත්කර්ම මොනවද පැරණි කර්ම මොනවද කියන කාරණාව පිළිබඳ. පින්වත්න අපි මුලින් ආරම්බෙදමකව සමහර දේවල් අපි හිතන දේවල් සිද්ධ වෙන්නේි නෑ අපිට කරර්මානු රූපීව ගත්තොත් යම් යම් දේවල් සිද්ුව වෙනවා කර්මයටම හැම දෙයක් යොමු කරටත් බෑ නමුත් සිද්ධ වෙන යම් යම් දේවල් කරමයත් එක්ක එකට බැඳිලා තියෙනව කියනෙක පිළිබඳව ජීවිතය ගැන හිතනකොට අපිට හිතන්න පුොළුව. සරුව සාධාරණව ලෝකයේ හැමදාමත් සාධාරණයක්ම සිද්ධ වෙච්ච හොයාගන්ට බෑ. ඒවගේම හැමදාමත් අසාධාරණකම් සිද්ධ වෙච්ච තනුත් හොයා ගන්ට බෑ.ඒ නිසා ලාබ අලාභ අයස යස්ස නින්දාපසංසා සැපදුක් කියලා. අට ලෝදහමත් එක්ක තමයි ජීවත්යවෙන්නේ. එක මිනිස්සුන්ගේ ජීවන රටාවත් එක් කයි පින්වත්ත තිබෙන. ගෞගණනකට සුවඳයි ගුණමිනිසාගී පවකම් කරන විටනම් එසුවඳ නෑග යුමටනු හැක ඇවිලන ගිලි දලෝගේ පංකම් තමයි නිවනට යන්න අධිවේගේ සාර ගුණදහම්. නොදනද සිටන්නේ පාර වැරදිලාවදමි දුවන්න්නේ වීරකම්වගේ වැරහදිම කරණන්නේ හාරයාල ඉන්නවි පැව පින්තුනි ගෞගණකනකට සුවඳයි ගුණ මිනිසාගේ. මේ මනුස්්‍යයාගේ ගුණ සුවඳ කියන එක ගෞ ගානක් විහිදෙනවා. තැම් බුදුරජාණන් වහන්සේගේ ගුණය සුවඳ ගෞගානක් විහිදෙනවා. අකනිට බ්‍රමලොව දක්වා උන්හන්සකේ වචනය රැව් පිළි රව් දෙනවා. ගුණය ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ රැව්පිලි රැව්දෙනවා. එනිසා මිනිස්සුගේ ගුණ ඒ වගේ ගෞගානක් විහිදෙන ගුණ සම්පදායන්තියනවා. එනිසා ගුණ සුවන්ද දෙකම ජීවිතයට එකතු කරගත්තාම ඒ ගෞගන මිනිස්සුන්ගේ ජීවිත තුළ හොඳට හැදෙනවාන්. ගෞගණනකට සුවඳයි ගුණ මිනිසාගේ පෞකම් කරන විට නංගේ සුවඳ නෑගේ. හැබැයි පෞ්කරන කාලෙට සුවඳ ගහන්නනෑ. පව කරන කොටම ගඳම තමයිෙන්නේ එගනිසා පව්කරනකොට අප අනිත් මිනිස්සු අපිදිහා බලන්න පිළිකුලින් අත් මිනිස්සූ අපිදිහා බලන්නේ අපපුලින් අනිත් මිනිස්සූ අපි දිහා බලන්නේ අකමැත්තින් මහා පෞකාරයෙක් පෞකාර මනුස්්‍යයක් ලෙංගතු නෑ හිතවත් නෑ එනිසා පෞකාරයෝ දිහා බලනු පව්කරන විට අර සුවඳ ගුණය දෙකම නැතිවෙලා යනම්. නිව්මට නොහැක්ක ඇවිලෙන ගිනි දළු ෝගේ අපිට මේ ඕගය කියන්නේ මේ සංසාරගත දුක කියන එක මෙහිම නිවන්ට පුළුවන්කමක් නෑ. එක මේ පැටලි පැටලී අපි දඟල දඟලා අපි හැපි හැපි ගැටි ගැටී ගත කරන මේ ජීවිතය තුළ මේ සංසාරය නැමති ඕගේය ගන්නට පුලුවන්කමක්න හැතම මැවිලන එක කරන්න වචනයක් කටින් පිටවුනාට පස්ස එක නරක වචනයක් නං ඒ සමහරලාවට තව කෙනෙ හිතරිදන ඇනුම්පදයක් නං එක හින්ට එකක් නං එවනත් තං අසභ්‍ය වචනයක් නං එකෙන් කාගෙහරි හිතරි දෙෙනවනං එකින් පකුසලයක් සිද්ධ වෙන්නේ ඒ වචනයක් වචනයක් පාස කර්මයක් රැස්සෙනවා ඉතින් ඒවා අපි ඉදිරියේදි කතා කරම් එනිසා පින්කන් තමයි නිවනට යන අධිවේගේ නිවන් යන්න අධවේගේ අතියන එක තමයි කුසල කම සිද්ධ කර පින්කංකරන එක නිසා පින පමණයි තරමකවත් සෑහම කලෙනක තරමක්හරි මේ ලෝකෙ සෑහෙන්ට පුළුවන් කම තියන්නේ පිනක් කලොත්තිතරයි. එක නිසා ඒ පින්කං කරගන අපි. නවපුරාණංච භික්කවේ කම්වා න්න අලුත්කර්ම සහ පැරණි කර්ම කියන එක පිළිබඳව දැනගන්නට අපි අවකාශය සල ගන්නට ඕන කමතිය නොයිතින්ගේ කර්මය කියනෙක් එක මේ කුසලකර්ම සහ කුසල කර්ම කියනෙ එක සැපපවිදින මනුෂ්‍යට දැනන දෙයා සහ දුක්විදින මනුෂ්‍යයටට දැන දෙයා. අකුසලකර්ම කියන්නේ දුක්විදින කෙනාට බලපාන දෙයා. කුසල කර්ම කියන්නේ සැපවිදින කෙනාට බලපාන දෙයා ඇතින් ඒවායේ තියන අඩු වැඩිකම් එක්ක තමයි ජීවිදය හදන්. සාර ගුණ දහම් නොදනැද සිටින්නේ. අපි මේ වර්තමාන රටේ තත්වේ ගත්තුොත් එෙම සාරවත්ගතිය නැති වෙලා ගහිල්ලා. එක පැත්තකින් ගොයම පිදුරු බවට පත් වෙලා ගෙල්ලා. වගාව සම්පූර්ණින්ම විනාස වෙලාගේ හිෙල්ලා. ඒ මිනිස්සුන්ගේ හිත්තොල වගා කරප ගුණධර්ම ටිකත් විනාසස්වභවට දැම්පත් වෙලා හෙල්ලා. මිනිස්සුන්ට මිනිස්සු දකිනකොට පේනකොට සමහර වෙලාට ප්‍රශ්න ගැටුම් ඇතිවෙන ැන් තියෙන. අන මානවහිත්ත වාදීකම් ඒ ගුණධර්ම ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට අපේ රටගත්තො තාගන්තුක සත්කාරාතින් ්‍රධාන තැනක හිටපු. අපි මිහිඳ සංස්කෘතියෙන් හැඩවෙච්ච අපි අද වර්තමානය අපේ මානසිකත්තය කොච්චරක්තය. මානසික මට්ටම කොච්චලක්දය අපි ගොඩක් වෙලාට උත්සාහ කරනවා නැතිේ දෙන් අපි නැතිවෙලා නැති බංගස්ථාන වෙලා නැත්තටම නැතිවෙලා අපි අවුලෙන් අවුලට වැටිලන දැමින් ඒවුලෙන් අවුලට වැටිච්චි අප ඔක්කොම අවුලෙන් අවුලට වැටල කියලා පිහිතන්න නැත අපි උත්හ කරන මම විතරක් කියන අදහසයන්න. තොකට මට විතරක් ඉස්කෝලයරී. මට විතරක් සෙඩ්ඩකෙන් තෙල්දයි. මට විතරක් ගෑස් එකක් ලැබෙයි. මම විතරක් මේවා වගාධිගා කරයි පෝර ටික මට ලැබේ එකන අර මමත්වේ කියන සංකල්පයක්ත් එෙක්ක වැඩියෙන් අනිස්විස්ට කරේ තියනර මානවගුණ ධර්ම කියෙනෙක් නැතිවෙලාග හිලා තියෙනවා. ඒනිසා නමුත් අපි ඔක්කෝටම වෙච්ච වීපතක් අපි ඔක්කෝටම වෙච්ච හානියක් අපි ඔක්කෝම නැතිවෙලා අපි ඔක්කෝම නැති බංගස්ථාන වෙලා කියන අදහ සහදවතය අපේ ඇතිවෙන්න තිරවන මට වගේ මනිත් කෙනටත් මේ දැනව කිය අදහසයනවන අපි මරාගත්ත කියලා මේකට උත්තරයක් කියෙන්න්නේනි නෑ කියලා අපිට යම් අවස්ථාවකදි හිතන්නට පුළුවන්කම තියෙනවනක් ඒක කොච්චර වට නොවද. නමුත් තව කෙනෙක් මරාගෙන හරි. අපි ජීවත්වෙනවා කියන සංකල්පය තුළ ලෝකෙ කොහෙන්ද සුන්දරත්යා එසා සාර ගුණ දහම් නොදන සිටින්නේ පාර වැරදිලාවද මේදුවන්නේ දුවන්නකොට මේ පාර වැරදිලා ති අපි අන්ඩුවන පාරණවීම යන් වීරකම් වගේ වැරදිම කරන්නේ දැන් වීරත්වය ප්‍රකාශ කරන්න උපරිම වැරදිමයිරලා තින පහුගේ කාලේ අපේ අය කරපු වීරකම් එ වීරකන් අස්ේ තියන්න මොනාද වැරදි වැරදිදමයි කරලා දෙන් වැරද්දක් තමයි කර තියෙන් තකොටක්කරපු වැදට දැන් අපි ඔක්කොම දඩුවම් විදිෙනු ඒ වැරදි කරන්න අවකාශය සලසාදීල තියෙනෙත් වත්මන අපි හැමෝම එකතුවෙලා ඒක නිසා තමයි මාරයාලංව එන විට තැවින්නේ මරු ලංවෙනකොට තමයි මේ හැම දෙයක් ම තේරෙන්නේ. අපිට තෙල් නැතිවෙනකොට තමයි හැම දෙයක්ම තේරෙන්නේ. ගෑස්ටික නැතිවෙන කොට තමයි හැම දෙයක් ම තේරෙන්නේ ඒගේ මේ මානම ගුණධර්ම ටික නැතිවෙලා යන කොට තමයි අපිට තේරෙන්න්නේොද මගේ හිතේ මානම ගුණධර්මයක් නැතිවෙනව කලකන්නේ පාරක තොටක බැහැල හෙට මට යන්ට බෑ හෙට ඔබේ දරුවට යන්නඩ බෑ හෙට ඔබේ බිරිඳට යන්න බෑ හෙට ඔබේ මහත්්‍යයා ගෙදෙරින් එලියට බැස්සට පස්සේ නැවත ගෙදර එයිද නැද්ද කියල සැකයක්තිේනවා. ඒ ඒ කියන තත්ත්වය වත්මනෙහි ගොඩ නගාගන්නේ ගොඩ නගන්න අපි මයිපෙන්වතන මේ වෙන කවර සාහක වෙන වනවේ. අපි මක ගොඩ නගල තියන්නේ මිනිස්සුන්ට මිනිස්ු ශසාස කරන බැරි සමාජයක් අපි විසින්ම දැම් මේ එන්න එන්න ගොඩ නගන ගොඩ නගෙනවා මානම ගුණ දරම අඩුවෙන් නඩුවන්න අරකු සල කරමටික දැන් වැඩවෙන. ති ඒක වැඩිවෙන්න වැඩිවෙන්න මේ කරම රැස්කිරෙන් පිළිබඳව කියන අපි දුක්කට පත්වෙල යින්නේ කවුරු නිසාධ කිය එක පිළිබඳව අපි කල්පනා කරන බුදුජන් වහන්සේ දේශනා කරනවා නවපුරානංච භික්වේ. සම්මක් දේශස්සාමියඒ අලුත් සහ පැරණි කරම කොහන්ද කාගෙද කවුද මොකදද කියන එක පිළිබඳව කාග කරුමද මේ අපි ද අපි සමහරලාට ෙනවා අපේ කරුමයක් නෙවේ මේ විඳන්නේ මේ අනුගේ කරමයක්න මේ විඳන්නේ එහම කියෙනවි අපි 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 නයගත්තද එම නැති අපි නයට තෙල් ගැහවුවද අපි නයට වෙනමන හරි කෑවද ක මේ අනුන්ගේ කරුමයක් අනුම් කාපය එකක් අපි විඳනව කර. නැ මේක ඇතුලේ නව පුරාණංච අලුත්කරුමයක් සහ පුරාණංච පැරණිකරුමයක් තියෙනවා.ඒ කරුමය තමයි අලුත් සහ පැරණි කියෙන විදිහයට විපාකදෙන් ඒම නං බුදුරජාන් වහන්සේ මුලින්ම දේශනා කරන කතමේ භික්කවේ පුරාණකම්මං භික්‍ෂූණී පලවෙනි පුරාණකර්මය කුමක්ද චක්කුම් භික්කවේ පුරාණකම්ම බලන්නක අපේ පැරණිකර්මයමකක්ද. අපි පැරණිකර්මයක් වසයෙන් මුලින්ම පැරනිකර්මයමකදද. චක්කුම් භික්කවේ පුරාණකම්මං. ඇස තමයි භික්‍ෂූනිි පැරණිකර්මය. බලන හරි ලස්සනන්නේ ඇහැ තමයි පැරණිකර්මය කාගේ හැද? තමන්ගේ හැ. මටනං මගේ ඇහැ තමයි චක්කුම් භික්කවේ පුරාණකම්මා. මගේ ඇහැ තමයි, ඇසක් පහලවීම තමයි පැරණි කර්මය හැටියට දක්වන්. අභි සංකතා මේ ඇස කියන එක ඉබේ හට ගත්තු එක අම්ම තාතාහද පිකක් නෙවේ හැකිියෙන එක යම්මා අපිට ජීවයක් ලබා දුන්නට මවකුසින් අපි ඉපදුනාට උපදිනකොට ඇස්පේ නතුවවාත් එහෙමකොදේ අම්මහදුපි එකක් නෙවෙනි පුරාණකම්මක් අන්න නොපෙනියාවොත් පැරණිකර්මයක් ඒවගේ ඇස් පෙනලා ඒහෙසිං නරකනපුරු දේවල් අපිට බලන්ඩ වෙනවන ඒත් පැරණිකර්මයක් ඒකත් අපිට පැරණිකර්මයක් ඇස ලැබච්ච නිසාතමය බලන්නේ අභිසං චේත අපි චේතනාවක් උපද්ධවගන්න ඇස නිසා ඇහින් දැක්ක නිසාතමයි චේතනාව උපදවා ගන්න දැක්ක නැත්තත් චේතනාව උපදවා ගන්නේ නෑ ඒ වගේම වේදනීයන් දත්්ට්බං වේදනාව විඳවිඳ විදවිඳ අපි මේ ඇසේ කරමය විඳ පින් තුන අපි නාරක නපුරු දෙයක් බල සමහරලාට පාරියනකොට ඕන තරම් ඇක්සිඩටවෙලා තියෙනවා අපි කියවනේ අපේ ඇහැ පවුකරල්ල තිබ්බනේ අන්න පුරාණකම්වා මේ වගේ දෙයක් දකිින් මේ වගේ දෙයක් දකිින් සමරලාට සුනාමි වීපත එන්න පුළුවන් එතකට ඒ වගේ දේවල් දකින්න සමරල මහා වෙස්සනයන් එඩ පුළුවන් අපි තු පාස්කුප හාරි ස්කට දැක්නන්නේ හොඳද ද අපි ඊට පැස්සක නෝ අපි පවු කල්ල තිබන මේ වගේ දෙයක් අපේ ඇස් දෙකෙන් දකිින් අන්න ඒ පාස්කු පෙහාරය ඉදිහා බලාගෙන අපි මොකද කරන්නේ අභි සංකතා ඒක අපිට නිර්මාණය කරලපු කරගත්තු දෙයක් අපි ඒක මේ අම්ම තාත්තා දන්න අපට ඇස් දෙදක්ති විච්චින්ද අපික දක් ඒවගේම අභි සංචේතෝ අපි ඒකෙන් චේතනාවක් පහළ කරගන්න සමහරලට මිනිස්සු පිළිබඳව සමරයා චෝදනා පිළිබඳව චෝදතයන් පිළිබඳව මේ වගේ අපරාධ කරන මිනිස්සුන්ට ලංහ මෙහම ෙන්ඩුවන අරු අපි අපි චේතනා වල් පහර කරගන්න ඒතු අපි හිතපු චේතනා වෛරී ජේතනාන අපි පතපු චේතනා වෛරී චේතනා නං එ චේතනා අව තමයි අපිට කර්මයක් ඊළඟ ආත්මිදී සපස් කරන්න ඇර ඇසනි සයර්ක වුණේ නරකනපු දේවල් දකිනකොට පිටහෙන් වෙනවා වේදනීයන් දත් අප වීදවා විඳවා ඉන්නවා ඒක තව දකිනවා අපි යුද්ධ කාලෙගත්තොත් රටම ලේච්චලෙස කොච්චරණං මරණ සිද්ත වුණාද බස්වල බෝම්භ පිපරුණ කෝච්චිවල බෝඹ පිපරුණ පාසල්වල දළදාමා ලිගාවලළගේ ජස්ත්‍රිම හ බෝධියලළඟ සිිල් ගත්තු මිනිස්සු මරිල වැටුණ අපි ඇස් දෙකින් දකිනවා ඒඇ පවු් කරලා තියෙනවා නැතම් පෙර කරුමයක් කරලා තියනවා ඒ වෙන්න ඊළඟට ඒ පුරාණකම්මා නවකම්මා අලුත් කරුම සමහරලා අපි දකිනව සෑය මලින් සරසලා තියනවා මිනිස්සු බුද්ධ පූජාව තියන දකිනෝ සිල් ගත්තු පිරිස එක යායට ඉන්න අපි දැකළ තියෙන පෙරහැර පවත්ව නෝව ද මිනිස්සු බලන්න පංකා මහ සඟරුවන්න දහස් ගණනින් වඩි නෝ දැක තියන සිය ගණනින් වඩින අපි දැකළ තියනු ධර්ම දේශනා සිද්ධ කරන්න දැකල තියෙන සමහරලාවට මේ වෙලාවම රූපාහිණයන්ත්‍රය වෙන එකකට දැම්මොත් ඇස් දෙකට අදහා ගණඩ ැරියම් කිසි දේවල් දකින්න පුළුව කරුමයා ධර්ම දේශනාව සිද්ධ කරන වෙලාවට ඒක දකින්න කැමති නම් ඒ ඒක නොදකින්න කෙනට ඒක දකින්න කැමතිෙන ති කෙනටත් ධර්ම දේශනාවත් කරමයක් වෙනවා එලවකිකැප පිළිබඳ හෝ වෙනවා එනිසා ඇසම අප මේ විින්ඳව විඳම එක නද අලුත් කරමයක් කරගන්න කොට එන ඒ අලුත්කරම ඊල ගත්මට යන්නේ නවකරුම පුරාණ කරම තම දැන් විඳව විඳවම ඉන්නේ ඒවයින් චේතනා ගොඩ නගනග ඒ වගේම ඒ ගොඩනඟපු චේතනාවන් වලින් විඳව විඳවා කටයුතු කර එක පුරාණකර්ම දැන් ඊලකටක්න හොඳදේන් අලුත් කරම ගොඩ ැගෙන නරකද නුත් අුත්කරම ගොඩ න දේ ම ව පස් දක්කට පස්ෙ නැත්තම් ේච් ලි වර ගාත න පස්ස කවරරී දේවල් එහමකරනෝ දැක්කට පස්ෙදේ අපි අපි ස් දෙකෙන් බල අපි චේතනාව ඇති කර ගන්න මේමගේ මිනිස්සුන්ටලලාම් එහමයිකන පෝලිංගවල මනිස්ු න්නකොට මොතරන් ච සංචේතනා කොච්චර ඇතිවෙනවද මොනද ඇතිවන චේතනා ජහපත් චේතනාද නෑන මිනිස්සු වෙලාවට අපි කල්පනා කන අපිට ඇයිහෙම ඉන්න සිද්ධ නනිෙම අපේ පුරාණ කර්මයක් නිසා පුරාණ කරමයක් නිසා අපි කාට හරි කරපු දෙයක් මේක මේ වෙන්න කාගෙවත් එකක් නෙව අපේකා තමන්ගේම කරුමයක් නිසා තමයිවින් බලන්නකු එකට කරුම රැස්කරපුොය කොච්ච ලද කියල මේ කරමිට ගෙනාව මේ ඇස හුරු කළේ ඇසා ලැබුණ කරම ඒ අලුත් කරම සකස් කරනකොට මෙලව යහපත්විදියට ජීවිතය ගතරන කොට සෑයි මලසිින් සරස දකිනකට පි සාධනනාද පොත්වන බුදු හාමුදුරුවන්ගේ රූපය දිහා බලාගන පිසාධුනාද පවත්ව වවා. නොයි කැසට ප්‍රියජනක රූපයන් නරගෙන ඒතුළින් කුසල කර්ම සිද්ධ කර ගන්නු. ඒක අලුත්කරමයක් බවට පත්ව වනවා ඒක හොඳ පැත්ට ඒවගේම තව දෙයක් අපිට එවලේ දකින කෙනත් එක්ක අපි ඇති කරන කේන්තිය තරහා වෛරය මේ වගේ දේවල් නිසා ඊළඟ පුරාණ කරර්ම බවට එක පත්වෙන එනිසා පළවෙනි කරමය හැටියට අලුත් සහ පැරණි කර්මතරෙන් පලවෙනි කරම හැටියට බදුරජන් වන්සේ දේශනා කරනවා පෙන්වත්න්නේ චක්කු ඇස තමයි අපිට කරුමයක් බවට පත්තිෙන් ඒ ඇසිංම පෙරකර්ම විඳවවිඳවා කටයුතු කරන වගේම පෙරකරම විඳීමටත්ත අපට පුළුවන් කමතිය සංසාරගත කරපු කුසල කර්ම නිසා තමයි අපිට මේ සංසාරයත් හොඳ දේවල් පේෙන්. ඇස් දෙකට පහන්දල්වලා සිය දහස්ගානක් පහන් දැල්වෙලා තිය නොපේෙන්. සිය දහස්ගාණනින් ධර්මය ශ්‍රවණය කරනො පේනු. පෙරහැර වන්දනා කරන වඩින ස්වාමීන් වහන්සේලා සිය දහස් කරනින් අපිට පේන. හොඳ දේවල්. ඊළංට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නවපුරාණංච භික්කවේ කම්මං සෝතා. ඟ කරමිය තමයි සෝත සෝත කියන්නේ කන අලුත් සහ පැරණි කර්ම ගනයට ගත්තුොත් එහෙම පින්වතන සමහර වෙලාවට කන කියන එක ගත්තුොත් සමහර වෙලාවැට සමහරුන්ට සිද්ධ වෙනවා තමන්ගේ සෝත ඉන්ද්‍රිය නැත කන කියන එක ගත්තුොත් එේම අභි සංකතන් කන කියන එකත් ඉබී හට ගන්න එක කන අම්ම තාත්තා හට කරන එකක්ත් දොස්තරෝරු නිර්මාණය කරන එකක්වත් නෙවේ කන එහෙනවනං ඒකත් ඉබේ හට ගත්තු දෙ කන ඇහෙන් නැතෝප දිනව න එකත් තිබේ හට ගතු දෙයක් මේ කවුරුවත් හදනවනවේ බලන්නකො කරමරම කරම කියනව කවුරුත් හදනය වන වේ කරම කියන්නේ ඉබේ හට ගන්නේවා ඒවා කවරුුවත් විසින් හදන දේවලන වේ ඉබේ හට ගන්නන්නේේවා ඒ පුරාණ සහ නව කරම ඉබේ හටගන්න කරම අතරට එවයි අපි විදින්නේ පළවෙනි එක චක්කුන් කිව දෙවෙෙන සෝතකාන අපිට නරක නපුරු වචන ශ්‍රවණය කරන්ට ලැබෙන වනං ඒ පුරාණ කරුම සමහර වෙලාවට අපි දක්වනො සමහර අය කන්දොස් කිරියාවමයි ජීවිත සමහලට නැති වාආදකන් කියන්න පුළුවන් කන්දුස් කිරා විවරයක් නැතිවෙන්න පුළුවන් ඒ මනු්‍ය කතා කලොත් එක්කෝ නෑ කියයි එක්කෝ බෑ කියයි එක්කෝ හෙම වෙෑ කියයි මොනව හරි දෙයක් ඒඒ ඕනාට පස්සෙද බලන්ට කින්න අහර පෝ මේ කන්දුස් කිරියා ඉවරයක් නෑනෙ එන මේක වෙන කවරුව තදුප එකක්නවෙේ තමා විසින්ම නිර්මාණය කරගත්තු කන නිසා තමයිඒ කන්ඳුස් කිරියාව තමන්ටහත් ඒළඟට ඒ කන්දෝස් කිරියාව නිසා චේතනා පහළගන්න ක මොන වදය අදද මේක මොන කරදරයදද සමහලට තමන් තමන් ගැමක ෙන මැරිිලවත් යන්න ෑනේ අපා මේ කන්ඳදුුස් කිරියාවෙන් නිදහස වන්නෙල් ආණන්න බලන්න ඊළඟත් කරුමිය කැස් කගන්න ඉති එ කරුමේ ඒනත්තන් කන සෝත ඉන්ද්‍රිය කරුමයක් බවට පත්ව වු අට පස්සේ දීබේ හටගත්තරට පස්සෙද විඳව විඳවා ඉන්නට සිද්ධ වෙන කවද මේේ නිදහස ීද අපා කෙ හිතෙන මේ කන්දොස් කිරියාවෙන් ක කවද මට කමග කන්දකට නිවනක් ලැබේද කෙලහිද කරුම නකට නවකරුම අර චේතනාවත් එක්ක නවකරුම ඇතු වෙනවා ඒ වගේම එපුරාණ කරමෝල තියෙන හොඳ දේවල් අපිට බණපදයක් එහෙනකොට අපිට ආදරණය වචනයක්ඇහෙනකොට කොයි තරම් වටිනවද අප මේ කන කියනෙ ගත්තොත් එහෙම සෝත ඉන්ද්‍රිය කියන ගත්තොත් මේක නිදහන්සේ පිහිටන එක සමරුට උපතින්ටම කගහෙන්නේ සමහරුන්ට එක පාරට කියනදේ ඇහෙන දහ දොළො ස්වතාවක් ඒදේ කියන්න ඕන බාගට අහන්නේ සමරුට ඇහුුණට තේරෙන්නේ නෑ පුරණ කරම ඒගේ අපිට කන්දෙකට ධර්මයශ්‍රවණය කරට ලැබෙනවන හොඳ වචන ඇහෙන්ට ලබෙන ඕන නිතර නිතර අපිට කතා කරන්නකොට අපි යම්යම් තැංවලදී හොඳ පැත්තට යොමු කරන්නට යහපත් වචනම කතා කරනවන ඒ මිත්‍ර සීීත්‍යය පෙන්නුම් කරනඕන කොච්චර වටිනවාද. අපිට සාදුනාද ඇහෙනකොට කොච්චර වටින හැමූම එකතුවෙල සාධනාද පොවත්නකොට ජීවිතයනි ොක්කොම් පැත්තගින් තිේලපු. අලුත් කරමයක් සකස් කරගන්නවා කටින් මානෙල් මල් සුවද හමන්නට පුළුවන් පින්කමක්සාදුනාද පවත්වන එක ඒ වගේම හොඳ දේවල් සමහරලාට කියන්නේ බුදු හාමුදුරු අපි දකින් නැති බනත් අහන් නැති ඒ කාලය කරගෙන එදකට අපි දකිින් නැති බනත් අහ නති ඒකතමයි පින්කම ඒක තමයි කොසල කර්මය කළකෑ නිවන් දකින්නට පින්මදිවන්න ඇති ඒකල්ලු තවමත් සංසාරය කළකැනෙ අන්න අපි ඒ කාලයේ චේතනාවක් පහළ ක ගත්තනම් බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සෙදී යහ පත් විදියට එක යහපත් චේතනාවක් බවට පත්වෙන නමුදේ අපි දැදකි අ නැති කල කිව්වට දැක්ක දැහුවද කියල දන්නේ නෑ. චේතනාවක් නෑ අපි එක අධිෂ්ඨාන කරගන්න එතකොට පින්ගතුනි අපිට සමහර වෙලාවට දේවල් කන්ඳුස් කිරියාවක් බවට පත්වන්නටත් සමහර වෙලාවට ඒ දේවල් මිහිරියාවක් බවට පත්වෙන්නටත් අලුත් සහ පැරණි කර්ම බලපාන එනිසා කින් හොඳ ේවල් ඇහුඇට පස්සෙද කන හොඳ දේවල් වලට මුරුරට පස්සෙදී අපිට ඊළඟ හත්මෝලද අපටහෙන්නේ හොඳ දේවල් අපේ කංවලටහන සමහලාටිකන ළමයක් ෙඩ වෙලා දරුවාසනීප වෙලා පිච්චිලා යනවා බලන්නක කොයි තරං සෝකාලවප අපේ කංවලටහනෝද කියල බරන්නආට හුත් එෙම තෙල්මිල වැැබිල කියෙලා එක කනට හොඳදේ අදදෙන්නේ නෑ ඒ පුරාණ කරමයා ඒ හන්න සැලසෙනු අපිට ත තව දෙයක් මොකක් කරි වෙලා කියලාඇඟ ඒ වගේ කරුම බලන්නකෝ අප මේ කාල සීම වෙනකුර අපේ කන්දකට ඇහෙන්නෙම මොනාද මොන කරුමය අදදප්පාගේලා අපි හිතනවනේ මොන කරුමි අද්දම මේ කෙලෙහිදෙනවා තින් ඒ පුරාණ කරුමේ කාගකරුමේද මගේ ම කරුමේ එක නුන්ග කරුමෙනෙවේ එක මගේ ම කරුමේ මම සකස් කර ගෙන දෙනවා කන් දෙක පැරණි කරුම අපිට හන් අටියත් එක්ම මේටි කරන්න නැති ඒකයි ඒ නිසා ශ්‍රමනාබාද නැතුව කනක් පිහිටනකොට යහපත්වම් පිහිටපු කනට හොඳ දේවල් මෙහෙන සැලසනකොට එකකු සල කරම හොඳ ේවල් ඇහෙනවා කියැන බනපදයක් ඇහෙනවා දහම්පදයක් ඇහෙනවා කියලා කැන අපට හොඳ දෙයක් ඇහෙනවා ය හනදේ හොඳට තේරෙනව කියලකැනන්නේ කරමයක් ප පෙරපින ඒ කොච්ච රැහුණත් ඇහුන් නෑ වගේ ඉඳලා ආය අපේ කන් දෙෙකට හො ේවල්ම බලාපොරොත්තු වෙන ඕන බනපදයක් අහන්න ඇති මනුස්යයා ආඊළඟාත්මත් හොඳ දෙයක් කන් දෙකට ඇහහි කියල බලාපොරොත්තුවක් වෙනවන ඒක වෙන්නෑ කවතාවක් ඒ තමන් එකරුමේ සකස් කරගෙන තිෙනවා තුන් එනි කාරණාව හැටිය මේ එක්තර අවථාව ුබදුජන්හන්සේ දේශනා ක නො සුනක් අත්ත ක කියලා ස්වාමන් වහන්සේ නමක්ින් මේ ස්වාමිණහසේ දිබ්බචක්කු ඥානය අවබෝධ කරගන්න යන අවස්ථාව දී දිව්‍ය කං ඇති බව එකන්නේ දෙවිවරු කියන දේවල් ඇහෙන්න ඕන දිබ්බ චක්කු ඥානය කළෙන අපිට ඒ දෙවිවරුන්ගේ තෙක්ක ගණ දෙනු කරන්න දිබ්බ චක්කු එතකොට ඒ කියන දේවල් ඇහෙෙන් නෑ මේ ගොල්ල මේ කතා කරනකොට මේක පහල වෙන්නන්නේ නෑ ඇහෙෙන් නෑ දෙවරු මොහරි කියනවා ඇහෙන්නේ නෑ ඉවසේ සොනක්ත් හමුදු බුදුරජන්හන්සේ ළඟටගින් කියෙන අනනි බුදුරජාන් වහන්ස බලන්නකු මට මේ දෙවරු හි කතා කරන මගෙත්තක් මට ඇහෙන්නේ නෑන මට තේරෙන්නේ නෑනකිවා ඊට පස බුදුරජාන් වහන්ේ බල නොමයාගේ දිහා ඉසි කෙන සුනක් අත්ත ඕක ගැන හිතල වැඩක් නෑවාට ඇහෙන්නේ නෑ වර කියනදේල් තරුම් ගැට ෑ එට පස හු මාතක මං එහෙම අහි කළ ඉරියාද කියලා ඇතනී යනවා භික්‍ෂූ හන්සල හනු ඇයි බදුරජයන් වහන්ස සුනක් අත්ත හාමුදුරට ඇහෙෙන් ඇත්තේ දෙවරු කියනේවාකෙන පෙර බුද්ධ ශාසනයක මෙයා පැවිදි වෙලා මෙ අත්ත එකක හිටපු සහෝදර ස්වාමන් හන්සේ කෙනෙකුට කනට ගහලා තියෙන කනැහෙෙන් ඇතිවෙන්න ඒක අකුසලකර්මය නිසා බලන්නකෝ මේ දිබ් චකුඥානය දක්වා ඇවිල්ලා දිවරු කියෙන දිවිය සෝත සෝතඥානය දිවේ සෝත කිය තත්වය දක්වා ඇහිල්ලා දෙවරු කියන දෙවල් ඇහෙන්නේි නෑ දිව ශෝත ඥානය පිමත්න ඒ පුරාණ කරුම පුරාණකරම ත අපි ඒවට ඇහුම්කන් දුන්න නම් යහපත් දේවල් ඇහුව නම් යහපත් අයි කියන දේවල් හගෙන හිටියනම් අපේ කංවල හහින්න හොඳ දේල්ම ලට නරකන පුරදේවල් හෙවවා කෙල කෙන්නේ අපි පුරාණය කරපු කරුම මේ වෙන කවුරුවත්ම කරපු ොනවේ අපි කරපුවා නවපුරාණංච බික්කවේ කම්මාං ගාන නාසය කරමයක් වෙනවා ක කෙනවා නාසය කරුමයක් වෙනවා ක කෙනවා පිහතුනි නාසයට තමයි ගඳ සුවඳ දැනන්නේ එතකොට පුරාණයේ අපි කරම සිද්ධ කරලා තියෙන වනං ගරා කරම හැටියට අපිට ගොඩක් වෙලාට හඳදුකූරු සුවදයනවන මල් පහන් ඔොල සුව දෙනවන නිතර නිතර දැන නේසිල් සුවඳනා කොච්චර වටිනවද අපි සමහලාට පන්සල ඉන්නකොට නිතර දැනන්න නේවා අපි ගෙදරකට යන්න වඩිනකොට ඒ ගෙදර සහුකර ටිකක් පත්තු කරනවා ඒ ගෙදර මල් පහන් ටිකක් සූදානකන්නන අපි ධර්නමානවලට පිරිත් පින්කමකට ධර්මදේශනාවකට ඒ වගේ තැකට අපි වඩින කොටම ඒ තැන අර හඳුකූරු මල් පහන් සුවඳ බයන්නේ සමහර වෙලාවට වෙන දැනක නගර සභාවට අපිගියත් සමාහලාට නගර සබය වැසිීලේලළට පිගියත් එත ධර්ම දේ සනාවක් ලැසිකල තිබුණන තන හඳුන්ගුත්තු ල කොම් ද එතම පුරාණ කරුම අපිට දැනෙන්න්නේෙම නාසයට ඒ සුවඳවර්ක සහර ැංන්වලද සමහර වෙලාවට අපි දැනකට ගාට පසිද ආහාර පානුනත් සුවන්ද දැනනවා හැබැ ලැවෙන්නේ නෑ ඔබ නිකන් ඉතල බල කොච්චර සුවද දැනවද කියලා නාහයට සුවන්ද දැනුනට ලැබෙන්නේ නෑ ආහාරේ කරමේ ඒ වගේම තමයි සමහර කෙනකුට තර කෙනෙක් වන්න ළල දැ ඇත්තු තවන සම ලට ආ මේ දැන් තියෙනවන කට්ටියේ මහන වෙනවනද. ඒතැන මහන වෙලා ඉංජිනේරු මහත්තෙක්. එයා ඉංජිනේරු එක්ලු දොස්තර කෙනෙක්ලු මහන වෙලා තියෙන්නේ. දොස්තර කෙනෙක්නේ දොස්තර තමයි මහන වෙලාේ දැන් දොස්තර මහනුනාට දොස්තරට බනපුළුවන්ද ධර්මය දන්නවද. ඉංජිනේරවා මහන වනාට ඉංජනරුවට බණනපුලුවන්ද ධර්මය පුළුවන්ද මන කැන අපි කියන කැනෙේ. චතුරාර් සත්‍යය පිඳව දන්නනොද දොස්තර ඉංජනේරු කියන උපාදිය ගත්තට යා දන්නවද චතුරාරය සත්‍යය කැන අපි හර ලොකුයින ඉංජිනීරු ෙක්ලු මහන වෙලා තියන්නේ එයා දොස්තර ක නෙක්ලු ඩොක්ට සමයේ මහන වෙලායින් න එයාට දර්මය පිළිබඳ අවබෝධයක් නැතන් යා ඩොක්ට ඉංිනරු ක එක දාලන අපිම බලනො දැපිම සැප විදිනවා කිය ොස්තර කෙනකුට රසාවා කම්බිෙනවා කොයිදම්බෙන් ඉස්පිරිතාලි ඉස්පිරිතාලික කියන්නේ මොකදද එක පැත්තකින් බෙහෙදත් ගධ අපි ඔක්කොම යන්න තැනක් ොය කියන් අපි ඔක්කොම යන්න තැනක් ොය කියන් ස්පිරිතාලිකය තුොයා අඩ රෝගීන් එක ගණු දෙනු කරන්න ඒ රෝගීන් එක ගණද නුකනකුට සමහරලාට මළමුත්‍ර දාලාවාමනේ දාලා බෙහෙද ගන්ධ කොච්චර රෝහලක් ඇතුළේ තියනව දේවගේ තුවාල ගන්ධ රෝගීන්ගේ ඒඔොක්කොම විඳගන්න සිද්ධ වෙනවා න දෙයාට ලැබෙන රස්සාාව දොස්තර රස්සා වුණට නාහය ඇතුළට එයා විඳින්න්නමකත් අරගන්ත පුරාහණ කරමය අපිතුම සමහරලා නගර සභාවේ කුණු ලොරීයන්න රසාාවක් කම්බෙනු අපි කුල්ලෝලිය ලළගින් යනකොට නහයවා ගන්න ැ කුුණුරී වැඩ කරන කෙනා එයා සල්ලි වලටර ගඳ විඳන්න සිද්ධ වෙනවාට පඩියක්හම්බෙන් ඒක විඳගත් උොත්තරයි ඒරස හැමෝට මහම්බෙෙන එකකුත් නෙමී නගර සබ වැසිකිලික සල්ලි කුතු කරන්න තියන්න පුළුව ඇ අධවේගේ මාර්ගි වුණත් වැසිකිිලිටික කාලයක් යනකොට මුදල්ලකුතු කරන්න කවරට දාළ තියන ඒමනි එතකොට එයාට අරබලන්න නාේ සේ නිසා සමහර වෙලාවට එයාට ඒ අකුසල කරම්ම විපාක දෙන්න තැන්තියෙනවා එක අපි ඔක්කොට මේක බලපාන දෙයක් ඔකොටම බලපාන දෙයක් එහෙම වනාට පස්සේඒ ගඳ සුවඳ අපිට විඳින්න සිද්ධ වෙන අපි කැමැති සුවදට නම් අපි අකම ඇති ගඳට නම් එලෙසි පහසු දෙයක් නෙවී රරේම ඇති වෙන කාටත් එහෙම මං ඔබට මතක් කලේ දොස්තර මහත්ත යට අප ිතුන් දොස්තර අස්ථාව කළ ගැන මෙහෙම එක කිසිදු වදයක්න නේ කරයක්න කොචර හොදරට හොඳ සල්ලිත්තම් බෙනවා කලෙට නත් නහයෙන් පව කර නොමහලාට ඒ කරුණ විපාක දෙනවා එක වින්තගන ඉන්න කෙනක පුදුම කර්මය ඒ වගේම තම ඒකෙන් කුසල කර්ම නිතර නිතර එවට හුරුදු පුරුදු වනාට පස් ෙති කුසලයට උරුනාට පස්සේද ඒ සුවඳ විඳින්නට පුලුවන් කමතිය එක දස්්‍රර මත්තය මහනවිකේ වැදගත් කවත්තිී මහනු වනාට පස්සේ ඒ විහාරස්ථානය තුළ අ මංකට මුලුන් කියපපු වගේ ඒ හැමෝටම අර සුවන්ද විඳින්න්නට පුළුවන් කමතිය හැම වෙලාමනෑ හැමවෙලාමන ඒක ලැබෙන්න්නෙත් කලාතුරකි හැබැයි ඒ මාහන වෙලා හිටියත්ද අපි හිටියත් යසනීපතත්යන් ඇති වුණට පස්සෙද ඒසාත්තු සපායන් ලෙඩ්ඩු හැදුනට පසෙද ඒ විදිින්ට සිද්ධ වෙන හැසිලි ෙසිලි හදන්න සිද්ව වෙන ඒව ලේසි පසු දවල් නෙවයි එනිසා ඒ පෙර කරන ලද කර්ම සහ අලුතෙන් ඇති කරකත් චේතනාවක් ඇති වුුණට පසෙදි ලෙඩෙකුට චේතනාව හරි ය ගිලානං උප්ට ති සෝමං උපට්ති යම ගිලනකට උපස්ථාන කරන බුදුට කරන උපස්ථානයක් කියලා දුදන්හන්සේ දේශනා කරපු අධිස්ටානයෙන් යුතු දොස්තර මහත්යා ලෙඩාහට සැලකෝනම් මොනගඳ වඳග හරි යට අලුත්කරමයක් ඇතිවෙනවා ඇග ජීවිතය පිළිබඳව එමනත්න් ඒකාර නායටට අපුූලක් ඇතිකරගෙන පිළිකුලක් ඇතිකරගෙන චේතනාව පහළ කරගත්ත වෙනත්වත්තකට න ඔහුට නැවත අලුත්කරමයක් ඇතිවෙන ඊ ගාත්මයට සංසාරයට එකකුස කරමයක් විදිට නරග හිත හිතල චේතනාව රදධගත් තුත් හෙමයි හො හිතිං හිතලා චේතනාව හොඳ කරගත්තුත් තේතනය ඊලකට බුදුජාන් වහන්සේ දේශනා කර ො පිංගතුන නවපුරාණංච භික්කවේ කම්මං ජිව්හා දිවමූලික කරගන කුසලා කුසල කර්ම සිද්ධ කරන හැට දිව එතකට පුරාණ කර්මයක් බවට පත්ති න දදිව අලුත් කරමයක් බවටත්ති නො දී. සමහරලාවට අපි දිවමූලික කරගෙන ආහාර පාන වලතිීන රසයට ගිජුකම්ම ඇතිවීම නිසා අපි කොච්චරනා ප්‍රශ්න ඇතික ගන්නවෝද කියලා බලන්නු කට තයන බඩුටි කොක්කෝම ෙදරගෙනියන් අනිත් අයට නැතුව මට විතරක්ම එක ගන්න ඕන කියෙලා වෙන් කරලදයාගන්න තමරලාවට යාලුවගේ බත් එකකන් ගෙර අනිත් හ දරෑගේ බත් එකන්න බඩිගින් ඉින් දෙද ඒවගේ කොච්චරදේවා සිද කර ති නද හොරාට කෑම කණයෝ අර දිවනිසා ඇති කරගන්නා වූ අකුසල් කර ඒ චේතනාව කඇති කරගන්න දිවෙන් හොරකං කරන්න රසයට ගිජනාට පස්සේම හොකං කරන්න චේතනාවක් කඇති කරගන්න ඒය අම්යම් දේවල් වට රසයට කිජුණනාට සංසාරගතව ඒව යනවා දිගින්දිකටම අර ජම්බුකාජීවකය වගේ අසුජිකන්න එයයා පසේ බුදුරණයන් වහන්සේ නවක්ගේ පාතරයට දාලා අසුජි ටිකක් වලඳපංකිව අකුසලේ එමකක්ද නිර්රේ උපදිලා මනුස්ස ලක ඉපදදුනට පස්සේ අසුජිකන මිනිහෙක්වල යිපදුණ. අවසානයේදී රහත්වන්නට පින්තිබනට අරවිදියට තමයි ඒයාගේ පුරාණ කරමය විපාකදු එහෙමයි. ඉන් පස බුදුජාන් වහන්සේ මුණග හිලා ඒ ධර්මය ශ්‍රවනය කර මයි ඒ මිදෙන්. නිසා මේ දිව කියන එක රසයට ගිජුවීම නිසා අපි අකුසල කර්ම සිද්ධ කර ගන්නවා.ඒවගේ මේ රසය මම දන්නු වගේ මේ වගේ රසයක් අනිත්ගෙනාට අපි ලබා දුන් නොතින් වන්න ගන්ධ රස කියල සඳහන් කරන්න ඕනේ. එතකොට ඒ රසය අනිත්ගෙනාට ලබාදී මනිසා. ඒ තුළින් කුසල කරර්මයක් සිද්ධ කර ගන්නවා. අන්න අලුත් කර්මයක් ගොඩ ගා ගත්ත හොඳ කරමයක්. ිට නැතැලබට පුළුව දන්දන්නන මිනිස්සු රසය පිළිබඳු හිතල දෙන සමහරු දන්දනු නිකාම්. අනත රසේ පිළිබඳ හිතනවා දෙන දේ පිළිවෙලකට පිරිසිදුව දෙනු සමහරු දෙනදේ හොඳට දෙනව සමහර. එනිසා ජවහා කෙල සඳ නවපුරාණච බක්වයි ම ජ ඊ බදුන් වහන්සේ දේනකන නවපුරාණච බික්කවේ කම්මන් ඊළඟ කරමීමම ක්ද අලුත්හ පැරණ රමතරතින කාය. කාය කය නිසා බලන්නො කය අලුත්කරම සහ පැරණි කරම විඳව විඳවා කය පාවිච්චි කරන හැටි. ැ සමහරුන්ගේ කයවල් ගත්තොත් එහෙම මහා මස් ගොඩවල් ජීවිතයේ දකින දකින වෙලාට විද ඕන කන්නාඩියයක්ක්කිස්සරටි මනේ මහ වැඩීම හත වැඩිෙලිඳ ඇග ඩු කරගන්න න කෙල විඳනවා සමහරුන්ට උස්ග ඉ බරිරගව මොන කරම එකට ම එහම නාද කෙ හිෙනන මහරුන් ඇක කෙට්ටු හොඳට කිසිදු සාරයක් නෑ ඇගේ පනක් හඳක් නැතිෙන්න්න පුළන් අන කය ඒ කය දිහා බලන හැම වෙලාක මංකු ෙට්ටු මංන් කෙට්ටු මකද වන්න දුකට පත්වෙෙන්නේනවා කැන යහපත් කයක් ලාගෙන් එලට ලෙඩ රෝගත් එක්ක ශරීර ලැබෙනු ඔබබට මට අපි හැමෝටම ලෙඩ රෝගත් එක් ශරීර ැබෙන තොට මේ කය නිසා මොන කරුමිකටමිය මේ වගේ ශරීරයක් මට ලැබනාද කෙ හිතෙන සමන්ට ලස්සන රූපල දැෙන සමහ නලුවෝ නිලියූ ඉන්නඒගලො කයගැනහි තල සතුට වෙනවා හැබැ ඒ අය භාවිතා කරලා වැරද්දක්ක ලෝතින් ඒක අලුත්කරමයක් බවට පත්වෙනවා ඊළඟ ආත්මෙදී විපාකදෙන් එනම් අරගෙනපු කරුමේ පෙරසංසාරය හොඳ දෙයක් කරපු නිසා කුසල කරමයක් විදිට ලැබිල ලස්සන ශරිගරයක් ලබන වගේම පෙරසංසාලේ අකුසල කර්මයක් කරලා අවලස්සන ශරීරයක් ලබන වගේම ඒ ලැබිච්ච ශරීරිය තුළ හිත හිතා චේතනා පහල කරගෙන එතුළෙං අකුසල කරමයයක් සේ දුකරගත්තා නං චේතනාව මුල් කරගෙන නීළගාත්මය ඊළඟාත්මය අලුත් කර්මය තුළ ඊළගාත්මත් අපි කුඩනගාගන්නින්ත් ඔකි ගටලුවම තමයි ඒක නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ අලුත් සහ පැරණි කරම පිළිබඳව දේශනනා කරටයුතුන එනි සපි ඔතුන අපිටත් මේ කාරණා පහතියන. දෙ මේ අලුත්කරම සහ පැරණිකරම. ඇස්ස කණ නාසිය දීව ශරීරයේ කය කියන. මේටික මූලික කරගත්තට පස්ෙද මේකෙන් අලුත්කරම හට ගණ්ඩත් පුලුවන්. පැරණිකරම විද වන්න තු ඒක ම මේ සිද කරන මේ තේරුම් රගන කටයුතු කරන්න පුළුවන් ඉතා වැදගත්. එනිසාහ පිඩාර ගොලු සලකයි මෙයාල සලකයි ඒ හිතන්ටත් එපා අම තාත්ත සඇකල්ලේ පැණිකරම පිහදාගෙන පුදේවල් ලැබෙන ටික ලබෙනව නැති ටික ලබෙන නෑහිකතම පෙ සහ අලත්කර්ම සහ පැරණි කරර්ම කලකන්. නිසාපිට හොන්ද හන්න්න ලැබෙනෝ නරකහන්න ලැබෙනෝ කනේතිවෙන කනට අපිකරපු එවේ. හසුවොද ෑම දිවට රසය ඒව ලැබෙන ොලබිලායන. එ ක අය ාවි කර හොද ශරීගරයක් ලස්ස ශරීරයක් ලැබෙන ඒලඟට ො බිලායායන කටහ හොදේක් ලැබෙන ඊට පසේ ඒක නොලබිලායායන සහර හර දැ ල ඒ සිද වෙන ති අලුත් කරම සහ පැරිමි කරම පාක ද ව කාරය ෙ ල්පනනාකරගන්න ල වන් එක මත් වති ො පි ත්න අපිට අද දශ දමීම සධහම දේශනාව කාල මට පත්ති වන නිසා. රර්නුවා සවාාව නමටත් කන බලාපොත්තුව වටන කියන පින් මක් මේ වෙලා විසිද්ධ කර ගටය දනේ ලේලාරත්න ජයවර්ධන මහත්මත්ේ වගේ කුසුම් ජයවර්ධන මහත්මිය ප්‍රදහන කොට පවුලේ සෑම සිරදිනාම බලාපොරොත්ව වනේ පලවෙනි උපන්දිනේ සමරන අමෙල්ලයා හේශාල දීනයට සෙත්. පාර්ථනා කරන්නට තිං ඒදීනයට තුනරුන්ගේ ආශිුරවා දයලබේවා කියල පාර්ථනාක කරන්නවා සේනු දම්ස මුණු පුරාටත්තා ශිරුවාදක කරන්න බලාපොරොත්තුන. ඒ ඇතු ඒපුතුුවන්ටත් තුනුරංගේ ආශිරුවාදයල බේවා කියෙල බලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම. වසර එක හමාර්කටමත්තය විය පරලවගේ සරත් වීගරසේ කර මහත්ම තුළ වර්ග පරම් පරාගත සහල ඥාතීන්ට පින් අනුෝද කරට බලාපොරන හැමදිනාගින් පාථන බලාපොරොත්තු ඒන්ද නිස සිද්ධේවා විශේෂෙන්මස් සදහ විකාේ පදහන් අනුසක වසරය පූචජ පාද අපේ රජකී පන්්ි කිගම ා ධිපනායක සමන් වහන්සේටත් ගිලන් භික්ෂමදධ්‍යස්ථාන ස්මන් හසලඇතුලටගෙන මහ සංගරුවනටත් ඒගේ විශේයෙන්ත් සද විකාසේ කකාරිමන්ඩ හම ලද ටමත් ඒ වගේ ද ද ්‍ර ට. තුනරුවන්ගේ ආශුදවාද බලේශක්තිය දහෙළලබෙවා ජීවිත වාසනාවන්ත වේවා උතුම් නිවනින් සැ සීම ලඟා කරගනීමට මෙකුසල් නිවදක් නා ජාතිදක්වා පාරමිතා ධර්මයක්ම වීවා කියෙල සධූ කෙල පාර්තනා කරමු. ආකා සට්නනාජබුම් අට්හා දීවානාගාම හිද්ිකා පුුණඥන්තන් අනුමෝදිත්වා චිරංග්‍රක් අන්තු ලෝක සස්සනං ආකා සට්නහච්බුම්මට්ාදේවානා ගාමහිදිකා. න් අගන ෝදිදත් වාචිරංග ක්කන්තු දේශන කාසත් නාහාචිබු මට්හා දේවානා ාම හිද්ිකාක ුණ්ඥන්තන් අනුමෝදිිත් වාචිරංග්‍රක්කන්තු තන්සදා හැමදිනාටම තුනරුවන් සරණයි. සත්ධර්මශ්‍යවනය කලා ඔ සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවායි මෙත් සි තින්නතව ප්‍රාර්ථනා කරනවා. අද දින ධර්මානු ශාසනාව පැවැත්වූ ගෞරවනී ස්වාමිද්‍රයන් වහන්සේ ගල්ල හිනි දුම ශ්‍රීශාස නෝධ්‍යාරාම විහාරාධිකාරී. ජාතික ඉද්දමල් පූජාවේ නිර්මාත්‍රෘ, තවලම ප්‍රාදේශලයකම් කොට්ටාශයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක සද්ධර්ම වාාගේශවර ශාස්ත්‍රවේදී කඩහිංගල විනිීතු ස්වාමීන්ද්‍රයන් වහන්සේට පාදන මස්කාර්පූර්වකව පුුණ්ඥානමෝදනා එක් කර සිටිනවා. සාධූසාධූසාදෝ. ඒවගේම අධදින ධර්මදේශනාව සඳහා පින් බර ගෝන් කාලේවිින් කරවාගනු ලබූේ. ලීලා රත්න ජයවර්ධන මහත්මමා සහ. ොසුම් ජයවර්ධනම හත්මිය විසිල්. ඒවගේම ඔුන්ගේ එම පින්වන්ත අරමුණු ඒ ආකාරයෙන්ව යිෂ් සිද්ධවේවායයි මෙත් සිතන් ප්‍රාර්ථනා කරමින් තවත් ධර්ම දේශනාවකින් හමුවීමය බලාපොරොත්තුවෙන් අදට අපි ඔබේ නිවහනින් සම්ගන්නවා. සියලු දෙනාටම සම්මා සම්බතු සරණයි.